සුබ දවසක්. ගමේ ඉන්න කාලේ මං කෙල්ටියක් ඉස්සර අපිට එක වත්තකින් තව වත්තකට පැනලා ඊළඟ වත්තට යන්නේකේ ප්‍රශ්නයක් තිබුණ නෑ. පාරවල්ම අදාළ වුණේ නෑ. ඇත්තරම වැටකඩුලු බැඳලා අපි මේක මේ අපේ වැහික්කිය කියලා ලකුණු කරගන්න ලොකු උත්සාහයක් තිබුණෙත් නෑ. හැබැයි අපි නගරයට ආවහම ඊට වඩා තත්ත්ව වෙනස් වෙනවා. නගරේ අපේ ප්‍රයිවට් ස්පේස් එකක් වෙනම තියෙනවා. අපි එක්ක වැටක් බැඳලා එහෙම නැත්නම් තාප්පයක් බැඳලා අපි ඒක ලකුණු කරගෙන ඉන්නවා. මේක තමයි අපේ ප්‍රයිවට් ස්පේස් එක. මේක පෞද්ගලික අවකාශය. මේක අපේ අවසරයකින් තමයි ඒකට ඇතුල් වෙන්න පුළුවන් කාට හරි. එහෙම නැතුව ඇවිල්ලා යන්න බෑ. ඒක තමයි සමාජ සම්මුතිය නගරට ආපුවම තියෙන. එතකොට මේ ප්‍රයිවට් ස්පේස් එකෙන් එහා තියෙන පබ්ලික් ස්පේස් එක මහජන අවකාශය. පෞද්ගලික අවකාශය අපි වැටකඩලු බැඳලා තියාගත්තට පාරට බැස්සට පස්සේ අපිට තියෙන මහජන අවකාශය. එතකොට මහජන අවකාශයට අයිති වෙනවා පාරවල්, පබ්ලික් පාක් එකක් තියෙනවා නම් මුදුවෙරළ වගේ තැන් කැලෑ රජේ කැලෑවල් තියෙන ඒවා. ඒතර කඩසාපු පවා පබ්ලික් ස්පේසස්. ඒවා අයිතිකාරව හිටියා වුණත් ඒවා මහජනයාට විවෘත තැන්. එතකොට මේ තැන් වල අපි හැසිරෙන්න ඕන විදිහ අපේ ප්‍රයිවට් ස්පේස් එකේ හැසිරෙන්න ඕන විදිහට වඩා වෙනස්. ඒ වුණාට අපි බොහෝ දිනක් දකින්න එකක් තමයි මේ පබ්ලික් ස්පේස් එක යූස් කරනව වෙනුවට මිනිස්සු ඇබියුස් කරනවා කියලා. ඒ කියන්නේ මේක තනිකරම සිංහලෙන් කිව්වොත් පාරේ යනකොට කෙල ගහනවා පාරේ මැද. බුලත් කෙල විතරක් නෙවෙයි අනිකුත් ඒවත් එහෙම තමයි. ඒ කියන්නේ අඩු ගානේ අගලකට කාණුවකට කරලවත් කෙල ගහන්න තරමට අපි හැදිලා නැහැ. ඊළඟට දැන් පාරේ වාහනයක යනවා නම් ඒ පාරේ පබ්ලික් ස්පේස් එක පාවිච්චි කරන නීති තියෙනවා, නීති රීති. ඒවට අනුකූලව හැසිරෙන්න ඕන. නමුත් එහෙම නැහැ. පොලිසිය බලන්නේ නැත්තම් ඒ කියන්නේ පොලිසිය බලන එකට පොඩි බයක් තියෙනවා. එහෙම නැති තැන්වල එහෙම පොලිසිය නැහැ කියලා සැක හිතෙන තැන් හැම එකකම අපිට ඕන විදිහට තමයි අපි යන්නේ. නීති තුට්ටුවකට මායින් කරන්නේ නැහැ. එතකොට මේ කාර් එක පාක් කරනකොට පවා මේ ඒ අනිත් මිනිසුන්ට අවහිර වෙන විදිහට වංගුවක, ඒ කියන්නේ මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් තැනක පාරවල් බ්ලොක් වෙන විදිහට එහෙම අපිට අදාළ නැහැ. අපි ඒවට සංවේදී නැහැ. අපි පබ්ලික් ස්පේස් එක අපිට ඕන විදිහට අපේ පහසුර පාවිච්චි කරනවා. ඒතර පබ්ලික් ස්පේස් එක කියන්නේ අනිත් අයත් පාවිච්චි කරන අපි බෙදා ගන්න ඕනේ කියන හැඟීම ඇතුව නෙවෙයි වැඩ කරන්නේ. මේකේ එක කාලයක කෝච්චි ලංකාවේ දුන්නාම ආණ්ඩුවට සිද්ධ වුණා ඒ කෝච්චිවල ගහන්න මේක මහජන දේපලකි. මේක ඔබේ දේපලක්. මේ රැක ගැනීම ඔබේ යුතුකමක්. මේක කියන්න ඕන කතාවක් නෙවෙයිනි. ඒවට කියන්න සිද්ධ වුණා. හැබැයි එහෙම තියෙද්දිත් මේවායේ බලි අඳිනවා, ඉරි අඳිනවා, සීට් කපනවා. මේ පබ්ලික් ස්පේස් එක පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ශිෂ්ට නැහැ ඒ සඳහා. තාම අපි ඒ තරම් දියුණු වෙලා නැහැ කියලා දැනෙනවා. ඉතින් මේ අධ්‍යාපනය දෙන රටක විනය පිළිපහිටුවලා කොණ්ඩේ සෙන්ටිමීටර වලින් මනින රටක තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන අනිත් උත්ප්‍රසජනක කාරණය. අපි ඇඳුමේ දිගපළල ඒවා ඔක්කොම නීති රීති පනව මේ ඉතාම දක්ෂය. ඒ පබ්ලික් ස්පේස් එකකට බැස්සට පස්සේ මේ එහෙම සම්මත නීති පැත්තකින් තියලා අපි නිකන් අපිට කොමන් සෙන්ස් වලට වැටෙන දෙයක් තියෙනවා නේද? අනිත් පිටට හිරිහරයක් නොවෙන විදිහට මේක පාවිච්චි කරන්න ඕන. තවත් එක්කෙනෙකුට මේකට පබ්ලික් ටොයිලට් එකකට ගියොත් තවත් එක්කෙනෙක් මේක යන්න ඉන්නවා. එහෙම හැඟීමක් නැතුව තමයි මේවා පාවිච්චි. එතකොට මේක අපිට මිනිස්සුන් හදන්න බැරි නිසා ඊළඟට කරලා තියෙන්නේ ස්ටාෆ් ටොයිලට් හදනවා ආයතනවල. එතකොට ස්ටාෆ් එකකට යන්න වෙනම එකක් තියෙනවා, පබ්ලික් එකට යන්න වෙනම එකක් තියෙනවා. ඒත් පබ්ලික් එකට යන්න මිනිහා අර සියලු මේවා ඉවසගෙන යන්න ඕන. ඉතින් ආයතනයේ ටොයිලට් එක පාවිච්චි කරගන්න ඔබ තමන් පාවිච්චි කරන එකක් කියලා ඒකට වෙනම සැලකිලක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තේරුම තමන්ගේ එකක් ඒ විදිහට පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු. අනුන්ගේ එකට ආපුවාම ඒකට තියෙන අවම සැලකිල්ලක් තියෙන අනුන්ගේයක් කියන්නේ පබ්ලික් ස්පේස් එක. එතකොට මේක
මෙච්චර අධ්‍යාපනයේ දියුණු රටක පාසල් තියෙන රටක සාක්ෂරතාවය වැඩි රටක මේක කොහොමද වෙන්නේ? මේ ගැන ලස්සන සාකච්ඡාවක් නිර්මල් රංජිත් දේවසිරි මගේ මිත්‍රයා කරනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතාම ප්‍රබලයින් දෙදෙනෙක් එක්ක. මේ සාකච්ඡාවේදී ඔවුන් කියන එක තමයි දැනුම තියෙනවා මිනිස්සු ළඟ. දැනුම පාසලෙන් දීලා තියෙනවා, අධ්‍යාපනයෙන් දීලා තියෙනවා. හැබැයි මිනිස්සු හැසිරෙන්නේ නැහැ ඒක ඇතුළේ. එතකොට ඇයි මේකට හේතුව? මං අද දවසේ වෙන් කරන්න හදන්නේ මේකට හේතුව මොකද්ද කියලා මගේ මම හිතන හැටියට අර්ථ දැක්වීමක් කරන්න. සංවාදයට විරුද්ධයි. දැන් මේ පබ්ලික් ස්පේස් එක පාවිච්චි කරන ගොඩක් අය හිතනවා මේ අපි බලය තියෙන අය. ඒ නිසා අපිට මොකක් හරි විදිය බලයක්, එක්කෝ ඡන්දෙන් ආපු බලයක්, එක්කෝ සල්ලි වලින් ආපු බලයක්, එහෙම නැත්නම් නිලයෙන් ආපු බලයක්, මොකක් හෝ හරි බලයක් තියෙන අය. ඒ නිසා අනිත් අයට වඩා සුවිශේෂ අයිතියක් අපිට මේ පබ්ලික් ස්පේස් එක සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා අපිට ඉරවල් කපන්න පුළුවන්, අපිට සම්මුති අයින් කරන්න පුළුවන්, අපිට අපිට ඕන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අනිත් අයට මුකුත් කියන්න බෑ. ඒකනේ විනිශ්චයකාරවරු පොලිසිය තකන් නැතුව ඉර කපලා ගිහිල්ලා දඬුවම් ලැබුවාම පොලිස් කාර්යයට ගිහිල්ලා වැඳලා සමාව ගන්න සිද්ධ වෙන්නේ. වැරදි කරපු එක්කෙනාගෙන් සමාව ගන්න සිද්ධ වෙනවා වැරදි කාර්යයක් කරපු පොලිස් කාර්යයට. එහෙම රටකනේ අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි බලයක් තියෙන මිනිහේ මේ පබ්ලික් ස්පේස් එක පාවිච්චි කරන එක විදියකට. එතකොට මේක මේ සංස්කෘතියෙන් ආපු එකක්. සංස්කෘතිය කියන්නේ ඝනීභවනයේ වෙච්ච දැනුම. මේකයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඝනීභවනයේ වෙච්ච දැනුමට උඩින් තමයි අපිට පාසලෙන් හම්බෙන දැනුම තියෙන්නේ. ඒතර මේ ඝනීභවනයේ වෙච්ච දැනුම කඩාගෙන ඇතුළට යන්න බෑ. ඒ නිසා මේ දැනුම පිටාර ගලලා එළියට යනවා. ඒක කවදාවත් මිනිහගේ ඔළුවේ රැඳෙන්නේ නැහැ. ඒකයි කියන්නේ දැනුම දුන්නාට ඒ දැනුම අභ්‍යන්තරීකරණය වෙලා නැහැ. ඒක තමන්ගේ ඇඟට අරගෙන නැහැ. ඒක ඇඟේ කොටසක් වෙලා නැහැ. ඇඟේ කොටස තමයි සංස්කෘතිය. මොකක්ද මේ සංස්කෘතිය තියෙන්නේ? ඔව්. අපේ දේ සහ උන්ගේ දේ. අපේ දේ අපි බලා ගන්නවා. එතකොට අපේ ඉස්කෝලේ අපේ ආයතනය ඇතුලේ ඒ පිටුසුකම් බලා ගන්නවා. එළියට ගියාම ඒක නැහැ. අපේ ඉඩමේ, අපේ වත්තේ, අපේ අයගේ තැනකදී අපි හැසේ. පබ්ලික් ස්පේස් එක අපේ නෙවෙයි. ඒක අනුන්ගේ එකක්. එහෙමයි අපි දකින්නේ. ඒක ඇතුලේ අපිත් ඉන්නවා කියන කාරණේ පාව මෙතන අමතක වෙනවා. මේක තමයි අපේ සංස්කෘතිය. අපේ තැනක හැසිරෙන විදිහ නෙවෙයි අපි අනුන්ගේ තැනක හැසිරෙන්නේ. අනුන්ගේ කියන්නේ පරෙන්ගේ තැනක. පිට තැනක. දැන් මේකට අමතරව මං අර කියපු ලොකු කම. එතකොට මේ දෙකම සංස්කෘතික කාරණා. අපේ එක සහ අපි ලොකු නිසා අපිට තියෙන සුවිශේෂ අයිතිය. ඊළඟ එක තමයි මේ මිනිස්සු මේ අනිත් මිනිහා ගැන තියෙන අසංවේදීකම තමයි ඊළඟට ප්‍රකාශ කරන්නේ. ඒකත් අපේ සංස්කෘතික කොටසක්. අපි සංවේදී වෙන්නේ අපයට විතරයි. අනිත් අයට අපි සංවේදී නැහැ. ඉතින් ඒ නිසා මම කැමති කියන්න මේ පබ්ලික් ස්පේස් එකේ ගනුදෙනුව මහජන අවකාශය මීට වඩා හොඳට හදන්න නම් අපේ සංස්කෘතික මෙනුම් දඬු වල වෙනසක් වෙන්න ඕන. අපි හිතන විදිහ බරපතලව අපි හැසිරෙන විදිහ ලොකු වෙනසක් වෙන්න ඕන. ඒ සඳහා අපි මේ සංස්කෘතිය ප්‍රශ්න කරන්න ඕන. මම මේ ගැන වතාවල් කීපයක එක එක ශේෂ්ත්‍රයන් නැත්තේ කතා කරලා තියෙනවා. නැවත වතාවක් ඒක තහවුරු කරමින් අද දවසේ ඔබින් සමු ගන්නවා. එහෙමනම් ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.